අදත් මගේ YouTube channel එකට ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලා චිත්‍ර වර්ණ කරන්න ගොඩක්ම කැමති pastel මාධ්‍යයෙන් හින්දා මම හිතුවාද pastel මාධ්‍යයෙන් වර්ණ ගන්නන විදිය ගැන පොඩි වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ තියෙන්නේ මම pastel මාධ්‍යයෙන් කරපු නිර්මාණ කිහිපයක්. ඔයාලට අද වීඩියෝ එක අවසන් වෙනකොට මම ලස්සන ගහක් pastel වලින් පාට කරන්නේ කොහොමද කියලා දෙනවා. ඉතින් මේ pastel මාධ්‍ය වගේම තමයි තවත් මාධ්‍ය වර්ග තියෙනවා. ඒ ගැන පොඩි සඳහනක් කළොත් දියසායම් මාධ්‍ය. දියසායම් මාධ්‍යයෙන් ඝන විදිහටත් වර්ණ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඝන මාධ්‍යයෙන් වර්ණ කරන්න වෙනම වර්ණ කඩින් ගන්න පුළුවන්. ඒ වගේම තමයි pastel උත් ඒ අතරේ එක් මාධ්‍යයක් වෙනවා. ඒ වගේම අපි පාවිච්චි කරන පැන්සල් දැන් නොඑක් විදිහේ පැන්සල් කඩවල වල තියෙනවා. ඒවත් වර්ණ මාධ්‍යයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම චාකෝල් කියලා අඟුරු ජාතියකුත් තියෙනවා. ඒවත් පුළුවන්. හරි. දැන් අපි බලමු අපේ pastel මාධ්‍යෙන් කොහොමද චිත්‍රයක් වර්ණ කරන්නේ කියලා. pastel මාධ්‍යෙන් වර්ණ කරන්න කලින් ඔයාලා pastel පෙට්ටියේ තියෙන පාට ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. අපිට pastel පෙට්ටියේ තද පාට, ලා පාට වගේම එක එක පාට ජාති තියෙනවා. ඉතින් මේ අතර සංගත වර්ණ, විසංගත වර්ණ, උෂ්ණ වර්ණ, සීත වර්ණ ඒ වගේම වර්ණ ප්‍රභේදත් තියෙනවා. මම ඒ ගැන ඔයාලට පැහැදිලිව පසුව වීඩියෝ එකක් කරන්නම්. ඉතින් අපි දැන් බලමු කොහොමද pastel මිශ්‍ර කරලා පාට කරන්නේ කියලා. මම ගත්ත දැන් තද කළු පාටයි, ටිකක් තද නිල් පාටයි, ලා නිල් පාටයි, සුදු පාටයි. අපි දැන් ලා වර්ණයේ ඉඳලා වර්ණ මිශ්‍ර කරන්නේ කොහොමද කියලා බලමු. මේකෙදි ඔයාලා තීරණය කරන්න ලා වර්ණයේ ඉඳලා පාට කරන එකද ඔයාලට පහසු, නැත්නම් තද වර්ණයේ ඉඳලා පාට කරන එකද කියලා. හොඳයි, අපි දැන් බලමු ලා වර්ණයේ ඉඳලා පාට කරන්නේ කොහොමද කියලා. මම දැන් සුදු පාටෙන් පොඩ්ඩක් පාට කරනවා. ඔයාලට ඒක පේන්නේ නැතුව ඇති, මගේ කොලෙත් සුදු හින්දා. දැන් ඊට පස්සේ අපි ලා නිල් පාටින් පාට කරනවා. ඒත් ඔයාලා බලන්න මගේ pastel කූරේ රතු පාට වගේ වෙන පාට mix වෙලා තියෙනවා. ඔයාලා ඔයාලගේ පාට කූර පාට කරනකොට නිතරම පිරිසිදුව තබා ගන්න ඕනේ. ඒ නිසා හැමතිස්සෙම ටිෂ්‍යු කඩදාසියක් හරි රෙදි කෑල්ලක් හරි තියාගෙන පාට කරන්න කලින් පාට කූරේ තියෙන අනිත් පාට පිහදා ගන්න ඕනේ. හරි, මම දැන් ලා නිල් පාටත් පාට කරා. ඊට පස්සේ මම තද නිල් පාටින් පාට කරනවා. හරි, තද නිල් පාටත් ගියාගත්තට පස්සේ මම කළු පාටින පාට කර ගන්නවා. බලන්නකෝ, දැන් මම ලා පාට ඉඳලා තද පාටට වර්ණ කරගත්තා. බලන්න ඔයාලට මේකේ පාට කරලා තියෙන තැන්වල පොඩි ඒ කියන්නේ සම්බන්ධ ගතියක් නැතුව පේනවා. ඒ කියන්නේ තද කළු පාටයි තද නිල් පාටයි අතරේ මේ වර්ණ මිශ්‍ර වෙච්ච ගතිය අඩුයි. හරි, අපි දැන් බලමු තද පාටේ ඉඳලා ලා පාටට වර්ණ මිශ්‍ර කරලා. ඒකෙදි අපි කලින් පාට කරපු පාටවල අනිත් පැත්තේ ඉඳලා පාට කරනවා. කළු පාට ගාලා, තද නිල් පාට ගාලා, ඊට පස්සේ ලා නිල් පාටින් මිශ්‍ර කරනවා. ඊට පස්සේ අපි සුදු පාටත් එකතු කර ගන්නවා. සුදු පාට මෙතෙන්දි නම් ඔයාලට පේන්නේ නැහැ. ඒ වුණාට ඔයාලා සුදු පාටත් ගාලා මේ විදිහට පාට මිශ්‍ර කරලා බලන්න. හරි, දැන් මම සුදු පාටත් ගාලා මිශ්‍ර කරගත්තනේ. දැන් අපි බලමු මේ වර්ණ ක්‍රම දෙකේම කොයි විදිහටද හොඳටම මිශ්‍ර වෙන්න වර්ණ පාට වෙලා තියෙන්නේ කියලා. බලන්න, පළවෙනි ක්‍රමේ ලා පාට ඉඳලා තද පාටට මිස් කළාට වර්ණ එච්චර මිශ්‍ර වෙච්ච නැති ගතියක් තියෙනවා. ඒ වුණාට තද පාට ඉඳලා ලා පාටට මිශ්‍ර කරාම හොඳට තද පාට පෙනෙනවා. හරි, මම දැන් ඔයාලට මේ පෙන්වන්න යන්නේ වාටි මෝස්තරයක් වගේ. හරි, ඔයාලා කැමති විදිහේ මෝස්තරයක් අඳිනකොට ඔයාලා පාට කරන්න ඕනේ විදිහ ගැන අපි හිතමු. මේ තීරු දෙකේ අපි උඩ පාට කරන්නේ ලා පාටක්,
පහලින් පාට කරන්න ඉන්නේ තද පාටක් කියලා. හරි මම දැන් මුලින්ම පාට කරනවා තද පාටින්. ඔන්න මගේ අතින් වැරදිලා චුට්ටක් උඩ තීරුවට යනවා. දැන් අපි උඩ තීරුවේ මොනවද පාට කරන්න ඉන්නේ? ලා පාටක්නේ. අපි බලමු මේ ලා පාටින් පාට කරලා මොකද වෙන්නේ කියලා. හා දැන් ඔයාලට පේනවා ඇති ලා පාටින් පාට කරාම අර තද පාට එක පේනවා. ඉතින් අපි මොකද කරන්නේ? පාට ඔයාලා දන්නව හූරනවා කියලා. ඉතින් හූරලා බලමු. හූරලා ආයි අපි පාට කරලා බලමු. ඕ වෙනසක් නැහැ. තද පාට එක පේනවා. ඉතින් අපි මොකද්ද ඒකට කරන්නේ? ඔයාලා මේ කාරණේ හොඳට මතක තියාගන්න ඕනේ පැස්ටල් වලින් පාට කරනකොට. අපි දැන් බලමු ලා පාටින් පාට කරලා මොකද වෙන්නේ කියලා. මේ විදිහට ලා පාටින් ගාලා ඊට පස්සේ තද පාට එක අපි ගාලා බලමු මොකද වෙන්නේ කියලා. හරි දැන් මම කොළ පාට ගාගත්තා. දැන් මම ඒකෙන් චුට්ටක් මේ විදිහට පිටයවල බලනවා. බලන්න ඇඳින්නෙත් ලා පාටින්. අපි දැන් ඒක හූරලා බලමු මොකද වෙන්නේ කියලා. බලන්න කොළපාට ගැවිච්ච ටික සේරම පහසුවෙන්ම යවා ගන්න පුළුවන් වුණා. දැන් ඊට උඩින් ආපහු කහපාට ගෑහම කලින් වගේ කොළපාට පෙනෙන්නේ නැහැ කියලා ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයාලා පාට කරනකොට ගොඩක්ම මේ ක්‍රමය හොඳට මතක තියාගෙන පාට කරන්න ඕනේ. එතකොට පාට පිට ගිහිල්ලා වැරදුනත් අපිට හරියට හරි පාට ආපහු මේ විදිහට පාට කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ කාරණේ හොඳට මතක තියාගන්න එක ටෙස්ටල් වලින් පාට කරද්දි වැදගත්. ඔන්න මම තව චූටි කාරණයක් ඔයාලට කියලා දෙන්නයි යන්නේ. අපි චිත්‍ර පාට කරද්දි තනි වර්ණෙන් පාට කරනවට වැඩිය පාට මිශ්‍ර කරගත්තාම ගොඩක් අලංකාර විදිහට වර්ණ කරගන්න පුළුවන් කියලා ඔයාලට මේකෙන් තේරේ. බලමු අපි දැන් මෙතන මලක් තමයි මම ඇඳලා තියෙන්නේ. එතකොට මම දැන් මල රතු පාටින් පාට කරනවා. එතකොට මම මෙතෙන්ට කිසිම වර්ණයක් මිශ්‍ර කරන්නේ නැතුව තනි පාටින් තමයි පාට කරන්නේ. හරි. ඊට පස්සේ මම රතු පාට, තැඹිලි පාට වගේම කහ පාටත් එක්ක මිශ්‍ර කරලා පාට කරනවා. බලන්න මේ පාට කරන විදිහ. රතු පාට මුලින් ගෑවා. ඊට පස්සේ මේ වගේ තැඹිලි පාට පාට කරා. ඊට පස්සේ අපි කහ පාටින් පාට කරනවා. බලන්න දැන් මේ පාට කරගත්ත ක්‍රම දෙක ඔයාලට පේනවා ඇති. පළවෙනි ක්‍රමයට වැඩිය දෙවෙනියට මම පාට කරපු විදිහ ඉතාම ලස්සනයි කියලා. ඉතින් ඔයාලා පාට කරනකොට ඒ ක්‍රම අනුගමනය කරන්න. ඒ වගේම තමයි ඔයාලට පසුබිමක් වගේ පාට කරනකොට ගොඩක් හිස් වගේ පේන්න තියෙනවා නම් තනි වර්ණයක් පාවිච්චි කරන්නේ නැතුව ලා පාට ඊට පස්සේ තද පාට ගාලා ඊට පස්සේ ඒක උඩින් කළු පාට ගාලා ඌරලා විවිධ මෝස්තර ඇඳගන්න පුළුවන්. මේ ක්‍රමේ මෝස්තර කරන අයට ගොඩක් වැදගත්. මේ විදිහට පාට ගාලා ඒක උඩින් කළු පාට ගාලා අඩි රූලකින් හරි නැත්තම් අයිස් කෝටු තියෙන ඒකකින් හරි නැත්තම් මේ වගේ පැලට් නයිෆ් එකකින් හරි ඔයාලට ඒ පාට මේ විදිහට හූරගන්න පුළුවන්. මේක මෝස්තර අඳින අයට ගොඩක් වැදගත්. තමන්ගේ චිත්‍රය අඳින විදිහ අනුව මේකට යොදන පාට වගේම යොදා ගන්න මෝස්තරත් ඔයාලට හිතලා අලංකාරවත් විදිහට චිත්‍රේ නිමා කරගන්න පුළුවන්. මේකෙදි ඔයාලා මතක තියාගන්න ඕනි කරණයක් තමයි හැම වෙලාවෙම පාට කරන්න පටන් ගන්න ඕනේ ලා පාටකින් කියන එක. බලන්න මේ වගේ ලස්සනට විවිධ රටා අපිට ඇඳගන්න නැත්තම් මතු කරගන්න පුළුවන්. පාට මිශ්‍ර කරද්දි සමහර පාට වර්ග තියෙනවා. මිශ්‍ර කරාම අඳුරු වර්ණ තමයි එන්නේ. ඉතින් අපි පාට වර්ග ගැන දැනුවත් වෙලා හිටියාම අපිට චිත්‍ර පාට කරන්න හරිම පහසු වෙනවා. අපි බලමු මේ වගේ පාට වර්ග දෙකක් ගැන. ඔයාලා දන්නවා කොළ පාට සහ දුඹුරු පාට. කොළ පාටයි දුඹුරු පාටයි දියසයම් මාධ්‍යයෙන් පාවිච්චි කරද්දී කොළයි දුඹුරුයි වගේ පාට මිශ්‍ර වුණාම අඳුරු වර්ණයක් එන්නේ.
බලුම් පැස්ටල් වලදීත් ඒ විදිහමයි. ඔයාලට පේනවා ඇති දීප්තිමත් වර්ණයක් නෙමෙයි අඳුරු පහයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ පාට මිශ්‍ර කරනකොට චිත්‍රයට හානි වෙන්න පුළුවන්. බලන්න දුඹුරු පාට කහ පාට මිශ්‍ර කළාම ඒ වගේ නෑ දීප්තිමත් වර්ණයක් ලැබෙනවා. ඒ වගේම අපිට කොළ පාට එක්ක කහ පාට වර්ණය මිශ්‍ර කරගන්න පුළුවන්. අපි දැන් බලමු ලා වර්ණ සහ තද වර්ණ හදාගන්නේ කොහොමද කියලා. පැස්ටල් වලදී ලා වර්ණය හදාගන්න අපි සුදු පාවිච්චි කරනවා. ඒ වගේම අපි වර්ණ තද කරගන්න කළු වර්ණය පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා මේ වගේ පාට වර්ණ කරන විදි ඔයාලා විසින්ම ඇඳලා පාට කරලා අත්දැක බලනවා නම් ඔයාලට මේවා ගොඩක් හොඳට වටහා ගන්න පුළුවන්. පාට මිශ්‍ර කරනකොට හරි පාට කරනකොට හරි කොහොමද පාට කරන්නේ බලන්න. පැස්ටල් කූර අල්ලන විදිය මේ විදිහට පැස්ටල් කූර අල්ලගෙන හොඳට රවුමට තමයි පාට කරන්න ඕනේ. හැම වෙලාවෙම පාට රවුමට තමයි පාට කරන්න ඕනේ. ඔයාලට පැහැදිලිව පේනවා ඇති මම පාට කරන විදිහ. මම මෙතන තද පාට ඉඳලා ලා පාට වෙනකන් පාට කරනවා. බලන්න පාට හොඳින් මිශ්‍ර වෙන්නේ රවුමට පාට කරාම. ඔයාලා මේ විදිහට අත හුරු කරගත්තාම ඉතාම පහසුවෙන් ලස්සනට පාට කරගන්න පුළුවන්. පේනවනේ මෙන්න මේ වගේ රවුමට තමයි පාට කරන්න ඕනේ. මේ විදිහට පැස්ටල් වලින් පාට කරන්න පුළුවන් වුණාට පස්සේ ඔයාලට මේ වගේ එක එක විදිහට පැස්ටල් වලින් පාට කරන්න පුළුවන් වෙනවා. බලන්න මෙතන තියෙන්නේ එකම පාට ලා පාට ඉඳලා තද පාටට පාට කරපු විවිධ විදි. ඔයාලට මේවා තව ටිකක් හරියනකොට ඉගෙන ගන්න පුළුවන්. මම ඉතින් අද ඔයාලට ඉතාම කෙටියෙන් තමයි පැහැදිලි කිරීම කරන්නේ. නැත්තම් වීඩියෝ එක දිග වුණාම ඔයාලට බලන්න එපා වෙන නිසා. බලන්න කොහොමද එක පාටින්ම පාට ගොඩක් ගන්න කියලා. බලන්න මේ වගේ අත තද කරලා පාට කරාම තද පාට, ඊට පස්සේ අත රුල් කරලා පාට කරාම ලා පාට විදිහට පාට වෙනවා. දැන් ඔයාලට තිරේ වම් පැත්තෙන් දිස් වෙන්නේ ඒ වගේ මම පාට කරපු චිත්‍රයක්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට චිත්‍රය ඇඳලා අත්දැක බලන්න. ඉතින් මම ඔයාලට අද පැස්ටල් වලින් පැස්ටල් මිශ්‍ර කරලා මේ විදිහට ගහක් අඳින හැටි තමයි කියලා දෙන්න යන්නේ. මේ විදිහට ඔයාලා චිත්‍ර අඳින කොලේ අරගෙන පැන්සලෙන් හරි නැත්නම් පාට කූරකින් හරි මේ වගේ ගහක් ඇඳ ගන්න. ගහ අඳිනකොට හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ යට ටික මහතට උඩට යන හීනිවටත් අඳින්න. අතුවලත් එහෙමයි. අතුවලත් පටන් ගන්න හරිය මහතයි උඩට යන හීනි. ඉතින් ඔයාලා මේකට පාට කූරක්ම අරගෙන අඳින්න පුරුදු වෙන්න. පැන්සල් අරගත්තාම ඔයාලට පැන්සලින් ඇඳ ගමම හිතෙන්නේ මකන්න. ඒත් පාට කූරෙන් ඇඳහම ඔයාලට මකන්න බෑනේ. ඒ නිසා ඔයාලට හැමතිස්සෙම හරියටම අඳින්න හිතෙනවා. පොඩ්ඩක් මම කියනවට ඔයාලා පාට කූරකින් ඇඳලා බලන්නකෝ. මේ විදිහට මම ගහ ඇඳලා ඉවර කරගන්න. ඔයාලට පුළුවන් විදිහට පොඩි ගහක් හරි සාමාන්‍ය ලොකු ගහක් හරි අඳින්න ගන්නකොට ඔයාලා කහ පාට වගේ මේ වගේ ලා පාටක් ගන්නවා නම් තමයි වඩාත්ම හොඳ. මොකද දැන් මම මේ ගහ පාට කරනකොට කහ පාට තමයි ලාම වර්ණයේ විදිහට පාට කරන්නේ. එතකොට අපිට තව තද පාට දැම්මහම මේ ලා වර්ණය මැකිනවනේ. ඉතින් ඔයාලත් දැනගන්න ඕනේ ඔයාලා පාට කරන ලාම පාටේ මේ වගේ ඇඳගන්න. හරි, මම දැන් මේ විදිහට කොලක් දැම්මා. ඔයාලත් මේ වගේ පිළිවෙලට කොල දාගන්න. පුරුදු වෙන හින්දා මේ විදිහටම කරනවා නම් තමයි ගොඩක්ම හොඳ. හරි, මේ දැන් මම ගහ ඇඳලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක පාට කරගන්න. බලමු අපි කොහොමද මේ ගහ පාට කරන්නේ කියලා. අපි ඒකට දුඹුරු පාට වර්ග මේ විදිහට අරගන්නවා. අපිට කහ පාටක් ගන්න පුළුවන්. හැබැයි කහ පාටට වැඩිය කහ පාටට ළඟ පාටක් තියෙනවා. කහ පාට තරම් ලා පාටක් නොවන ඒක ගන්නවා නම් ගොඩක්ම හොඳයි. අපි මුලින්ම පාට කරන්න කලින් මේ විදිහට කොලේක වෙනම පාට කරලා බලන්න ඕනේ කොහොමද අපි පාට කරන්නේ කියලා. එතකොට අපිට වැරදෙන්නේ නැතුව හරියටම පාට කරගන්න පුළුවන්. ඉතින් බලන්න ඔයාලා දැන් ගස් 10ක් ඇඳොත් මේ වගේ විවිධ පාට දාලා
ගස් ඇඳ ගන්න පුළුවන්. හරි. මම දැන් මං ඇඳපු ගහ පාට කරන්න තද දුඹුරු පාට, ලා දුඹුරු පාට වගේම අර කහ පාට එකත් ගන්නවා. හරි. මුලින්ම ඔයාලා මතක තියාගන්න ඕනි කරුණක් තමයි අපි මොනම දෙයක් ඇඳද්දී ඒකට එළිය සහ අඳුර වැටෙන පැත්ත අපි හොයාගන්න ඕනි. ඉතින් දැන් මම මේ වගේ මගේ ගහේ අඳුර වැටෙන පැත්ත වම් පැත්ත කියලා හිතාගෙන මේ වගේ මුලින්ම තද පාට එක පාට කරගන්නවා. මේ විදිහට තද පාටින් පාට කරලා ඉවර වුණාට පස්සේ අපි ඊළඟ පාට ගන්නවා. ටිකක් ලාදුමුරු පාටක් තමයි මම අරන් තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට ඒ පාට එකත් අර තද පාටත් එක්ක මිශ්‍ර වෙන විදිහට මේ වගේ පාට කරගන්නවා. හැමතිස්සෙම මේ වගේ පාට කරනකොට පිළිවෙලකට පාට කරන්න. ඊට පස්සේ අපි ගන්නවා කහ පාටට ළඟ තව පාටක් තියෙනවා. ඒ පාට ඔයාලට මේ වෙනස පේනව ඇති. අන්න ඒ පාට එක ගන්න. කහ පාට ගත්තොත් ගොඩක්ම එළිය වැඩි වෙන හින්දා තමයි අපි මේ පාට ගන්නෙ. බලන්න. මෙන්න මේ වගේ දැන් අපි එළිය වැටෙන පැත්තට ඒ පාට එක ගා ගන්නවා. මෙන්න මේ වගේ ඉතින් අපේ ගහේ සම්පූර්ණයෙන්ම කඳ පාට කරලා ඉවර කරගන්නවා. හරි. දැන් අපිට තියෙන්නේ කොළ පාට කරන්න. ඔයාලා මේ විදිහටම ගහේ කොළ ඇඳගන්න. එතකොට ඔයාලට පහසුයි. පුරුදු වෙන හින්දා මේ විදිහට ඇඳලා පස්සේ ඔයාලගේම ක්‍රමයකට ඔයාලට ඇඳගන්න පුළුවන්. මේ කොළ දානකොට ඔයාලා හැඩි වෙනස් කරලා ඇඳගන්න. ඒකෙත් කොළ පාට කරනකොට මේ විදිහට පහළට තියෙන කොළ ලා පාට උඩට යන එළිය පාට දාන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ ගහේ දලු සහ මෝරච්ච කොළ තියෙනවානේ. ඒව පාට කරන්න ඕනේ. මේ විදිහට ඔයාලට ගහක් දිහා බැලුවහම පෙනේ සමහර කොළ ලා පාටයි සමහර කොළ තද පාටයි. ඉතින් ඒව හොඳට මතක තියාගෙන මේ විදිහට පාට කරන්න ඕනේ. අපි ගහේ කඳ පාට කරගත්ත විදිහටම කොළත් පාට කරගන්නවා. එතකොට අපි කොළ පාට කිහිපයක් අරගෙන මේ විදිහට පාට කරනවා. හරි. දැන් මම තද පාට පාට කරලා ඉවරයිනේ. ඉතින් මේ විදිහට අපි ගාන්නේ මොන පාටද කියලා පාට එක හදාගෙන ඊට පස්සේ පාට කරනවා. හරි. දැන් මම තද කොළ එකට තව චුට්ටක් තද පාට කොළ දාගන්නවා. මේ විදිහකට පිළිවෙලකට ඔයාලා පාට කරලා බලන්න හරි අපූර්වට අපිට ගහ ඇඳලා ඉවර කරගන්න පුළුවන්. දැන් මේ වගේ ලාකොළ පාටිනුත් පාට කරලා මේ වගේ ඉවර කරගන්නවා. ඉතින් ඔයාලට ඔයාලා මොස්තර චිත්‍රකලත් මොන වගේ චිත්‍රකලත් මේ වගේ චිත්‍රයක් ඇඳලා බලන්න උත්සාහ කරන්න. මේ වගේ අපි දුඹුරු පාට දාලා අපේ අඩුපාඩු ගහේ හදලා
චිත්‍රෙ නිමා කරගන්නවා. බලන්න ගහක් අපූර්වවට පාට කරගත්ත හැටි. මේ වගේ පොඩි පොඩි ක්‍රියාකාරකම් කරාම ඔයාලට අත පාට කරන්න අතහුරු වෙනවා. ඒ නිසා මම කියනවා හැමෝටම මේ වගේ ගහක් ඇඳලා බලන්න කියලා. හරි මම දැන් තව චූටි වැඩක් කරන්නයි යන්නේ. මම ගහ යටින් තනකොළ ටිකක් අඳින්නයි හදන්නේ. ඒකටත් අපි මේ වගේ මුලින්ම පාට හදාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තදකොළ පාට ඉඳලා ලාකොළ පාට වෙනකම් මේ වගේ පාට කරගන්නවා. ඔයාලට දැන් වීඩියෝ එකේ වම් පැත්තෙන් පේන ගහ තියෙනවනේ. ඒක මම තනිකර ඇඳලා තියෙන්නේ දුඹුරු පාටින්. තද දුඹුරු පාටක භාවිතා කරලා. ඉතින් ඔයාලටත් මේ වගේ වර්ණ කිහිපයක් අරගෙන වගේම තනි වර්ණනුත් ඇඳලා බලන්න පුළුවන්. මේ විදිහට මම දැන් කනගුල ටික පාට කරගන්නවා. බලන්න ඔයාලටත් හරි පහසුයි මේ වගේ පාට කරලා බලන්න පුළුවන්ද කියලා. හයවසරදි චිත්‍ර 20ක් විදිහට ඉගෙන ගන්න දූපුතුන්ට ගස් අඳින්න හැම හම්බ වෙනවා. ඉතින් මේ වගේ වෙලාවට මේ වගේ ගහක් අඳින්න පුරුදු වෙලා හිටියහම ඔයාලට පහසුයි. ඉතින් මගේ පන්තියෙත් ඉගෙන ගන්න සමහර දූපුතුන්ට ඉතාම අපහසුයි ගහක් ඇඳ ගන්න එක. ඒත් මම මේ ක්‍රමයේ කියලා දුන්නට පස්සේ ඉතා හොඳින් ගස් අඳින්න පුරුදු වුණා. මුලින්ම පාට කූරක් අල්ලගන්නවත් බැරුව හිටපු අයට මේ ක්‍රමයේ ඇඳලා පස්සේ හොඳට පාට මිශ්‍ර කරලා පාට කරන්න පුළුවන් වුණා. ඒ චිත්‍ර නිර්මාණ කිහිපයක් අඳින ආකාරයේ ගත ඡායාරූප කිහිපයක් තමයි දැන් තිරේ දිස්වන්නේ. ඉතින් මම හිතනවා අද මම කරපු වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. හොඳට පාට මිශ්‍ර කරලා පාට කරන වගේම අවබෝධයෙන් යුතුව පාට තෝරගන්නත් ඔයාලා හුරු වෙන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා අනිත් අයටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.